හරිපුතේ වනක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ දහලක් ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් ඉගෙන ගන්න අපේ 9 ශ්‍රේණිය දුන පුතාලා තමයි අද කොළතු ඔෆිසර් කෙනෙක් වෙලා ඉන්නේ නම් පුතේ අපි වැඩේ පටන් ගමු ඉතින් ඇත්තටම මේ දැන් අද අපිට ක්ලාස් එක තියෙන්න තිබ්බේ හවස 5:00 නමුත් පුතේ ප්‍රශ්නයක් තියෙනවා අපේ ප්‍රදේශවල විදුලි විසන්දු වෙනවා කියලා දැනුවත් කරලා තිබ්බා ඉතින් මේ ප්‍රශ්නයත් එක්ක මම දැන් අපේ මෙහෙනම් ප්‍රශ්නයක් නැහැ දකුණු පළාත් සභාවේ වාර විභාග පැවැත්වෙන නිසා මම මගේ පන්ති දෙකක් තුනක් දැන් නිවාඩු දීලා තියෙන්නේ ඉතින් වාර විභාගවලට නිවාඩු දීපු නිසා ඉතින් අමතරව උපරිම පන්ති ප්‍රමාණයක් ඔයාලට කරලා දෙන්න තමයි බලන්නේ ඉතින් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න අනිවාර්යයෙන්ම ඉතින් සම්බන්ධ නොවුන අයට මොකක් හරි හේතුවක් නිසා වෙන ක්ලාස් එකක් හරි මොකක් හරි හේතුවක් නිසා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නා නම් එයාට රෙකෝඩින් එක බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකින් තොරව හරි එතකොට මේ ගොඩාක් පළාත් සභාවල මේ විදිහට වාර විභාග පැවැත්වෙනවා ඉතින් අපේ පළාත් සභාවල දකුණු පළාත් සභාවෙත් වාර විභාග දැන් පැවැත්වෙගෙන යනවා මම හිතනවා ඔයාලගේ පළාත් සභාවල දැන් වාර විභාග පැවැත්වෙනවා කියලා ඉතින් ඒක නිසා අපි 9 වසර පටන් ගන්න පුතේ අප්‍රේල් මාසේ පළවෙනි සතිය ඉඳන් ඒ කියන්නේ ලබන සතිය ඉඳන් අපි 9 වසරේ පළවෙනි පාඩම ඉඳන් පටන් ගන්න තාමත් පිළිවෙලකට ඉතින් අද ඔයාලත් එක්ක අපි කතා කරන්න සූදානමින් ඉන්නවා පොඩි තුවක් විශ්වාසද ඔයාලත් එක්ක නියම පේපරයක් ඔක්කොමලා ලියන පොත අරන් අද දිනේ දාගමු ඉක්මන් කරමු ලියන පොත අරගෙන අද දිනේ දාගන්න ඉක්මන්ට ලියන පොත අරගෙන අද දිනේ දාගමු ඉක්මන්ට 2022 3:26 මුකුත් ලියන්න එපා පොඩ්ඩක් ඉන්න ප්‍රශ්නය දෙනවා හරි නේද හරි අපේ දූල පුතාලා සියලු දෙනාම පළවෙනි අංක 1 කියලා දාගන්න ප්‍රශ්නය අංක 1 කියලා ලියාගන්න ලේසි ප්‍රශ්න ඉදන් දෙන්නේ නැත්නම් අමාරු මේවා හරිද ලේසි ප්‍රශ්න ඉදන් ඔයාලට දෙනවා එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අංක 1 කියලා දාලා අංක 1 කියලා දාග අද දිනේ දාගමු මා අංක 1 කියලා දාන්න කලින් මාතෘකාවක් ලියාගන්න මේ විභාග පෙරහුරු කියලා හරිද මාතෘකාවක් අනුමාතෘකාවක් වගේ ලියාගන්න විභාග පෙරහුරු කියලා අද 11 ඉඳන් 12 මාතකම් ක්ලාස් එක තියෙනවා ලස්සන වැඩක් කරන්න හදන්නේ අපි වාර විභාගයට අවශ්‍ය වෙන හැම දෙයක් එක්ක ඉතින් අපි හොඳ වැඩ ටිකක් කරමු හරිම නියමයි හරි අද දිනේ දෑවා මාතෘකාව ලියන්න විභාග පෙරහුරු කියලා හරි හරි නේද හරි ලියාගමු පළවෙනි ප්‍රශ්නය පුතේ පළවෙනි ප්‍රශ්නේ ස්ක්‍රීන් එකේ සර දාලා තියෙනවා බලන්න හිස්තැන් වලට සුදුසු හරි අවබෝධයෙන් ලියාගන්න හිස්තැන් වලට සුදුසු වචනය තෝරා ලියන්න හිස්තැන් වලට සුදුසු වචනය තෝරා ලියන්න පළවෙනි ප්‍රශ්නේ ලියාගමු හිස්තැන් වලට සුදුසු වචනය තෝරා ලියන්න 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 හරි ලිව නේද ප්‍රශ්නේ ලියාගත්තාය හෑන්ඩ් රේස් මාක් එක පොඩ්ඩක් දාන්න දැන් සර් කිව්ව ප්‍රශ්නේ ලියාගත්තාය සර් දැන් කිව්ව ප්‍රශ්නේ ලියාගත්ත දූල පුතාලා හෑන්ඩ් රේස් එකක් දාන්න හරි ඊළඟට ලියා ගන්න මෙන්න මේක මේ විදියටම වරහණක් දාලා මෙන්න මේක ලියා ගන්නකෝ මේ විදියටම වරහණක් දාලා ඔය විදියටම ලියා ගන්නකෝ මේ මේ වචන තුන නී නාන් අවර්හල් අවෙයි අවන් හරි අවබෝධයෙන් ලියා ගන්න කියන විදියට වැඩික් කරගන්න ඉතාමත්ම සරල වැඩක් කරන්න හදන්නේ වාර විභාගෙට ලකුණු 10 ප්‍රශ්නයක් මේකෙන් මේ වගේ අනිවාර්යෙන් එනවා පුතේ ඇවිල්ලා තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම 100ට 1000ක් නෙවෙයි 100ට ලක්ෂයක් විතර ෂුවර්. හරි නේද? ඉතින් ඒක නිසා හොඳ අවබෝධයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තාමත්ම වැදගත් ඕවා. ප්‍රැක්ටිස් කරගන්න අවශ්‍ය දේ තමයි දැන් ලබා දෙන්නේ. හොඳ ප්‍රයෝජනයක් ගන්න. උපන් කරමු. මුලින්ම මේ වචන ටික ලියාගන්න 1යි 2යි 3යි 4යි 5යි. අයින්දු ෂොල් ඉරුක්කින්රණ පින්බු එළදුංග. ලියාගන්න ටග්ගා. වචන පහක් තියෙනවා. නී නාන් අවර්හල් අවෙයි අවන් වචන පහයි
ක්‍රියාකණ්ඩක ගල වචන පහ සර් එකින් එක තේරුම කියලා දෙනවා තාමත් මේසි එතකොට උපන් කරමු එකක් නේලි වරද හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න එකක් නේලි වරන හොඳයි නේ නියමයි ඊළඟට අංක 1 කියලා දාලා ලියාගන්න මේ වාක්‍ය හිස්තැනට ඉඳ තියන්න හිස්තැනට ගැලපෙන විදිහට ඊළඟට අංක 2 කියලා දාලා මේක ලියන්න අංක 3 කියලා දාලා ඕක ලියන්න අංක 4 කියලා දාලා ඕක ලියන්න අංක 5 කියලා දාලා ඕක ලියන්න හිස්තැන් පුරවන්න ඕන ඔයාලා හිස්තැන් වලට ගැලපෙන වචන පහ තමයි මේ මෙතන දීලා තියෙන්නේ ඒ වගේම තමයි සෑම වාක්‍යයක් අවසානයේදීම සෑම වාක්‍යයක් ළඟම දෙමළ තේරුම ලියා ගන්නත් ඔයාලා ඉඳ තියන්න ඕන. එහෙම තමයි දෙමළ භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ පුතේ. මේ තියෙන ව්‍යාකරණ. ඉතින් ව්‍යාකරණ කොටසක් අපි ඉගෙන ගනිද්දී කරගෙන යන්න ඕන විදියක් තියෙනවා. ඉතින් ඒක හදාගන්න එක තමයි අපි මෙතන කරන්නේ. මේම ප්‍රශ්න ටිකක් තියෙනවා අද මේ පේපරේ කතා කරන්න. ඉක්මනට මේ ප්‍රශ්න පහ ලියා ගන්නකො. ඉක්මනට ලියා ගන්න මේ ප්‍රශ්න පහ. ඉක්මනටම ලියා ගමු ප්‍රශ්න පහ. ප්‍රශ්න පහල යාගමු ඉක්මනට කොටුවක් උසයට දැන් නම් අමතර පන්ති දාන්න පුළුවන් පන්ති ටික කිමහට දීලා තියෙන නිසා නැත්තම් අමතර දවසක් හොයන්නවත් බෑ සෙන්සුරා දිනේ දවස් දෙකේ ඇත්තටම වෙලාවක් නැහැ ඉතින් දැන් මේ දවස් ටිකේ එක්සෑම් තියෙන නිසා ක්ලාසස් නිවාඩු දීලා තියෙනවා ඉතින් ඒක නිසා අර විදුලි විසන්දි වෙන ගැටළු වලට ටයිම් හොය කොහොම හරි දානවා ඉතින් දැන් ඉදිරියට අවුරුදු මාසෙ වෙද්දී පැය 10ක් විදුලිය කප්පාදුව කරන තමයි කතාව තමයි තියෙන්නේ ඉතින් ඇත්තටම මේකට අවසානයක් අවශ්‍යයි ඉතින් ඇත්තටම අවශ්‍යයි හැමදාම කරන්ට් එක කපලා පිටරටකින් ණයක් අරගෙන එහෙම වැඩක් නැහැ පුතේ මෙච්චර රට සම්පත් තියෙන රටක බලන්නකො මේ වෙන දේවල් මෙච්චර රටේ සම්පත් තියෙනවා මොන දෙයකින් මංග සම්පූර්ණයි සූර්ය එළිය ඊළඟට මහ මුහුද ඊළඟට ගංගා මධ්‍යම පළාත කියලා කියන්නේ අයි නියම පළාතක් පුතේ ශ්‍රී ලංකාවම ගොඩ දා ගන්න පුළුවන් පළාතක් තමයි මධ්‍යම පළාත කියලා කියන්නේ ඊළඟට නැගෙනහිර පළාත එහෙම බලන්න අපේ ත්‍රිංකෝල දින තිරුකෝණමලයි වල තියෙන ස්වභාවික වරාය තිරුකෝණමලයි ඊට් හේ තුරේ මුහම් තිරුකෝණමලයේ ස්වභාවික ඊට් හේ තුරේ මුහම් කියන්නේ වරාය ඉතින් ඒකෙන් අපේ රටේ සියලුම ණය ගෙවන්න පුළුවන් කියලා තමයි පුතේ අපිට විද්‍යතුන් කියලා දෙන්නේ ඉතින් රටට මොකද මේ වෙලා තියෙන්නේ දැන් ඊයේ තෙල් වැඩි කරලා ඔව් කතා කරන්න කවුරුවත් නැහැ ඉතින් ඔබට ඉතින් ඇත්තටම දැන් මේ වෙලාවේ අපි ගොඩක් දකින්න දෙයක් තමයි දරුවන්ට අධ්‍යාපනයට එහා දෙමාපියෝ කරන්නේ කන්න බොන්න ටික ගෙනත් දෙන එක. ඇත්තම කතාව ඒක තමයි වෙන්නේ. ඉතින් අපේ ආයතනයේ දිහා බැලුවොත්, i-learning college ආයතනයේ දිහා බැලුවොත්, අපේ කසුන්ස ඊළඟට අපේ අනිත් ආචාර මණ්ඩලය, මගේ සහෝදර ආචාර මණ්ඩලය අපි නිරන්තරයෙන් අපි පෙරීදත් අපේ මීටින් එකක් තිබ්බා. අපි එතන කතා වුණේ කසුන්ස කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අපිට මුදල් කියන දේ අද තියෙනවා හෙට නැති වෙන්න පුළුවන්. ඒක එකක්. ඊළඟට අපි මේකෙන් කවදාවත් කාලෙන්දල ඉන්නේ නැහෙනි. අපි මේකෙන් කවදාවත් කාලෙන්දල ඉන්නේ නැහැ. අපි වෙන ජොබ්ස් කරනවා, ටීචර්ස්ලා අපි ටීචර්ස් පඩිය හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව අපි මෙහි ඉන්ස්ටිටියුට් වල වැඩ කරනවා. ඉතින් ඒව මේවත් එක්ක අපි i-learning college එකට මහා ලොකු බරක් දීලා එහෙම සල්ලි පස්සේ වෙන ආයතනයක් නෙමෙයි මේ. ඉතින් ඒක නිසා අපි කසුන් සර් කිව්වා අපි පොඩ්ඩක් දෙමාපියෝ ගැන දෙමාපියන් කිව්වත්ෙන් හිතලා අපි එහෙම වැඩ ටික කරමු කියලා. ඉතින් ඇත්තටම ගුරුවරු අපි ඔක්කොම කැමති වුණා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට තියෙන්නේ මෙතන පන්තියට සම්බන්ධ වෙලා හරියට වැඩ ටික කරගන්න පුතේ. ඉතින් අපි ඒකට ගුරුවරු විදියට මම දෙමළ විෂය බාර ගුරුවරයා පොඩි තුවක් උස ඔයාලා ගන්නවා. ඉතින් ඒ වගේම අපේ අනිත් සහෝදර ආචාර මණ්ඩලයත් ඔයාලට උපරිම සේවාවක් කරන්න තමයි කැප වෙලා තියෙන්නේ. ඉතින් හිතලා බලන්න සමහර ආයතනවල ලොකු මුදලක් අය කරනවා. නමුත් මේ ආයතනෙ කීයද අය කරන්නේ?
තමතු පුංචි මුදලක්. දක්ෂ ගුරුවරු ටිකක් ඉන්නේ. ඉතින් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ඔයාලා ගන්න. ඔයාලා සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 1000ක් 1500ක් දීලා යන ක්ලාස් එකකට වඩා මෙතන ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා පුතේ. දැන් බලන්නකො මගේ විෂය බලමු. මගේ විෂය තුල මේ වගේ ප්‍රශ්න ජීවිතේටවත් කතා කරපු නැති ළමයි ඉන්නවා දෙමළ පන්තියක. ඉතින් ඔන්න ඔයයි දේ. ඉතින් ඕවා හැදෙන්න ඕන දේවල්. ඉතින් අපි ගුරුවරු විදියට අපි ලැබපු අත්දැකීම්, අපි ඉගෙනගත්ත දේවල්, අපි ලැබපු මන හික්මීමත් එක්ක අපි හැම දෙයක්ම අපේ දුවල පුතාලට ලබා දෙන්න තමයි මෙතන කැප වෙලා තියෙන්නේ. ඉතින් හොඳට වැඩ ටික කරගන්න. හරි නේද? ප්‍රශ්න පහ ලියලි වරනම් ඇන්ඩ්‍රීස් මාක් එකක් දාන්න ඉක්මනට හරිම නියමයි කියලා. තාම ලියනවද? හරි ලියන්න. කමක් නැහැ කමක් ලියන්න 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 ලියන්න. ලියන්න. කමක් නැහැ පුතේ ලියන්න. සතා විනාඩි කිහිපයක් දෙන්නම් ඉක්මන් කරමු. ඉක්මන් කරමු. ඉක්මන් කරලා ලියා ගන්න ඉක්මන් කරා. ලියන්නේ කලබලයක් නැහැ ලියන්න. ඔක නියම ප්‍රශ්නයක් පුතේ වැදගත් ගොඩාක්ම. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඕක. පළාත් සභා ගණනාවක අහපු ප්‍රශ්නයක් ආශ්‍රයෙන් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් ලොකු ප්‍රතිඵල හත ශ්‍රේණිය නම් ගොඩක්ම ලබලා දෙනවා. ඒකට හේතුව තමයි මධ්‍යම පළාතේ තිබිච්ච ප්‍රශ්න පත්‍රයේ හත වසරේ ප්‍රශ්න පත්‍රයේ කොටි තුනක් උසේ කතා කරපු ප්‍රශ්න තමයි ප්‍රශ්න 6ක් නැහැ ඉන්නේ විදියටම. ඉතින් මම දුබලා පුතාලා වගේම දෙමාපියොත් කතා කරලා ස්තුතිවන්ත කරා සර්ද පේපරේ හැදුවේ කියලා අහලා. ඉතින් ඇත්තටම සතුටුයි පුතේ. හේතුව මම කිසිම අවස්ථාවක පේපරයක් උස්සහොරකම් කරලවත් ඔයාලගේ වචනින් කන පේපර උස්සනවා එහෙම කරන කෙනෙක් නෙවෙයි. මම මගේ වගකීම 100%ක් සාර්ථකව කරන කෙනෙක්. ඉතින් ඒකේ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්නයක් උනොත් බලන්නකෝ මෙතන දැන් ගොඩක් අය යනවා පන්තියට සමහර. ඒවට යන ගමන් තමයි අපේ ක්ලාස්වල සම්බන්ධ වෙන්නේ. ඉතින් සම්බන්ධ වෙදී ඔබ බලන්න ඕන ඒවට ගිහිල්ලා නිකරුණේ වෙලාව නාස්ති කරගන්නවද මේ වගේ පන්තියකට සම්බන්ධ වෙලා 100%ක් තමන්ගේ දැනුම හදාගන්නවද කියලා මගේ තමයි මගේ දුවල පුතාලා බලන්න ඕන පුතේ. ඒක තමන්ගේ මනසින් හිතන්න ඕන. අපි උනත් ඔහොමයි. අපි උනත් ඉස්සර ක්ලාස් දෙක තුනකට සම්බන්ධ වෙනවා අපි ඉස්කෝලේ යන කාලේ. ඉතින් ඇත්තටම මේ අපි ඉගෙන ගන්නකත් ඉගෙන ගත්ත කාලේ ඉතින් එහෙම ගියාට පස්සේ අපි බලනවා පන්ති ඔක්කොටම යන්නේක බොරු වැඩක්. පන්ති ඔක්කොටම යන්නේක බොරු වැඩක්. ඉතින් තමන් බලන්න ඕන. මෙහෙම වැඩ කරනවාද, පේපර්ස් කරනවාද, මේ හැම දෙයක්ම බලලා තමයි පුතේ අපි ක්ලාසස් එකක් තෝරගන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි ප්‍රතිඵලය තීරණය වෙන්නේ. තේරුණාද? හරි. තාමත් ලියනයි ඉන්නවද? තාමත් ලියනයි ඉන්නවද? ලියලිවර නම් හෑන්ඩ් රේස් මාක් එක දාමු. ලියලිවර නම් හෑන්ඩ් රේස් මාක් එක දාන්න. මම කරමු. තාම ලියනවා නේද? ලියන්න පුතේ ලියන්න ලියන්න. සදා විනාඩි දෙකක් දෙන්නම් 2 මිනිත්ස්. අපි 9 වසර පටන් ගන්නවා මේ අප්‍රේල් පළවෙනි සතියේම. හොඳද? අප්‍රේල් පළවෙනි සතියේම පටන් ගන්නවා. ඒක සර් ගෲප් එකට සියලුම ශ්‍රේණි වල ගෲප් වල මැසේජ් එක දානවා අප්‍රේල් පළවෙනි සතිය අලුත් ශ්‍රේණිය පටන් ගන්නවා කියලා. ඒක මම දැනුවත් කරන්නම් ඔයාලා. ඉතින් හොඳ සාර්ථක වැඩක් එක් කියන්නේ මම ඔයාලගේ දැන් මැනේජ් කරලා ඉවරයි ඉදිරි දවස් ටික කොහොමද වැඩ කරන්නේ මේ හැම දෙයක්ම එක්ක. ඉතින් හොඳ ප්‍රතිඵලයක් හදා ගැනීම තමයි අපේ අරමුණ. ඒකට යන් කැප වෙලා. හරි නේද? තව වෙලාව ඕනද? අයියෝ කලවලේ ඉක්මන් කරමු. ඉවරද ළමයි?
කාලේ ඇති පුතේ අපි බලමු තාමත් ලියනා ඉන්නව නම් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න තාමත් ලියන ප්‍රශ්නේ ලියනා ඉන්නව නම් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න තාමත් නැද්ද නෑ නේද හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු හරි පුතේ ඔන්න වැදගත් ඔයාලට මතක ඇති අපි සිංහල වල ඉගෙන ගන්නවා මම නම් යන්නේන් අවසන් වෙනවා අපි නම් යන්නේන් අවසන් වෙනවා अन्य ए वगे प्रश्न दिमल प्रश्न पत्र अभी वाक्य प्रधानिया प्रधानिया उत्तम क्रिया ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ කවුද ඔය වාක්‍යවල ප්‍රධානියා කියලා තෝරගන්න. ඉතාමත්ම ලේසි පුතේ. කොහොමද දන්නවද? අපි ඒකට යන්න කලින් අපි දූල පුතාලා ලියාගමු මෙන්න මේ වචන ටිකේ තේරුම් ටික. මුලින්ම මුලින්ම බලමුකෝ පොඩක් ඉන්න සයිස් ස්ක්‍රීන් හරි. දැන් හරි. පළවෙනි වචනේ තේරුම ලියාගන්න. නී කියන්නේ ඔබ. මී කියන්නේ ඔබ ඇලිරක් නුඹ දෙකම ලියා ගන්න ඔබ ඇලිරක් නුඹ ඔබ ඇලිරක් නුඹ ඔබ ඇලිරක් නුඹ ඔබ ඇලිරක් නුඹ දෙවනි වචනේ පුතේ නාන් කියන්නේ මම देवनी वचने नान कियाने मम 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 हाँ तुम वेनी वचने बलाने पुते अवर हल कियाने ओवुहु अवर हल कियाने ओवुहु तुम्हीं निवाचने या अवर हल ओवुहु अवर हल ओवुहु अदुत्तशोल अवे कियाने पुते उं अवे कियाने उं 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 अवे कियाने उं अवे कियाने उं इलंग वचने अवन कियाने ओहु 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 हाँ उन्होंने ये विधि ये तमाम तेरुं टिके नो बलाना पालवी निवाचने नी कियाने नुंबे नेतम ओबे देख मलिया का तनां हरी देख मलिया का तनेतम बुते नी कियाने नुंबे अलाइरा ओबे देवनी वाचने नान कियाने मामे तुंगनी वाचने अवर हल कियाने ओहु හතරවෙනි වචනය අවයි කියන්නේ උන් පස්වෙනි වචනය අවන් කියන්නේ ඔහු අපි බලමු දැන් මේ වචන ටිකේ තේරුම් ටික කතා කරානේ එතකොට බලන්න දැන් මෙහෙමයි දැන් අපි දන්නවා සිංහල භාෂාවේ මම නම් මියන්නේ අවසන් වෙනවා ඒ වගේ තමයි නාන් කියලා වොත් යම් කිසි වාක්‍යයක් අවසන් වෙන්න ඕන ඒන් කියන ප්‍රත්‍යයෙන් ඔන්න ඕවයින් තමයි බලන්නේ මම දන්නවා ඔයාලෝ ඉගෙන ගන්න අදමයි මේකෙන් දැන් ප්‍රශ්නෙට අදාළව අපිට අග්ගාලා හිස්තැන් ටික පුරවගමු. අපි පසු ඕවා කතා වෙනවා ග්‍රේට් 9 වලදී කතා වෙනවා. හරිද? පළවෙනි හිස්තැනට එන්න ඕන නාන් පුරවගමු. අංක 1ට එන්න ඕන නාන් පුතේ. ඉක්මනට පුරවගන්න. ඒක අපිට තේරුම් ටික කතා කරන්න පුළුවන් වේගෙන්. පළවෙනි හිස්තැනට එන්න ඕන නාන්. බලන්න සර් කිව්ව විදියටම ඒන් ප්‍රත්‍යයෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. නාන් නම් ඒන්. හරිද? පළවෙනි හිස්තැනට එන්න ඕන නාන් පළවෙනි හිස්තැනට එන්න ඕන පුතේ නාන් දෙවෙනි හිස්තැනට එන්න ඕන
සෙල් හිරාර්හල් පුතේ ආර්හල් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙලා තියෙනවා නම් දෙවෙනි හිස් තැනට එන්න ඕන අවර්හල් කියන එක. ලියාගන්න දෙවෙනි හිස් තැනට එන්න ඕන අවර්හල් කියන එක. හරි අවබෝධින් ලියාගමු. දෙවෙනි හිස් තැනට එන්න ඕන අවර්හල් කියන එක. දෙවෙනි හිස් තැනට එන්න ඕන අවර්හල් කියන එක. හරි. එතකොට බලන්න තුන්වෙනි එක වසිකින් රයි පුතේ ආයි ප්‍රත්‍යයෙන් අවසන් වෙලා නම් ඒකට එන්න ඕන නී කියන එක. ලියාගන්න. තුන්වෙනි එකට වසිකින් රයි කියලා ආයි ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා නම් මොකක්ද දෙන්න ඕන නී කියන එක. ලියාගන්න ටක් දාලා. නී කියන එක. මී කියන එක ඊළඟට හතරවෙනි එක බලන්න වර්නිල් පරක්කින් රණ පුතේ එන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා නම් ඒකට එන්න ඕන අවෙයි කියන එක හතරවෙනි එක තමයි එතනට එන්න ඕන හරිම ලේසි බලන්නේ මෙන්න මේ අවසාන අවසන් අවසන් කිරීමේ ආඛ්‍යාත ප්‍රත්‍ය කියවීම ඒන් ආර්හල් ආයි එන ඊළඟට ආන් ප්‍රත්‍යයෙන් අවසන් වෙලා නම් මේකට එන්න ඕන අවන් කියන එක හරිම පහසුයි. හරි. සර් නැවතත් එක ඩිස්කස් කරමු. ඒක අපි නැවතත් කතා කරමු තේරුමත් එක්කම. හරි. ඔන්න ඔය විදිහට තමයි හිස්තැන් ටික පිරවෙන්න ඕන. පළවෙනි හිස්තැනට එන්න ඕන නාන් දෙවෙනි හිස්තැනට එන්න ඕන අවර්හල් තුන්වෙනි හිස්තැනට එන්න ඕන නී හතරවෙනි හිස්තැනට එන්න ඕන අවෙයි පස්වෙනි හිස්තැනට එන්න ඕන අවන් කියන එක. ඔන්න ඔය හිස්තැන් ටික ටක් ගාලා පුරව ගන්න හරිම නියමයි කියලා. උපමං කරමු මං කරමු ඔය විදිහට තමයි එතන පිළිතුරු ටික එන්න ඕන අපි බලමු නැවතත් මයිදාන තිල් පළවෙනි හිස්තැනට එන්න ඕන නාන් විලෙයාඩු හින්රේන් ලියාගමු පුතේ ක්‍රීඩා පිටියේ තේරුම ලියාගමු ක්‍රීඩා පිටියේ නාන් විලෙයාඩු හින්රේන් මම සෙල්ලම් කරමි ලියාගන්න ක්‍රීඩා පිටියේ මම සෙල්ලම් කරමි 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 හරි නේද හරි අංක 2 බලන්න පුතේ දෙවෙනි හිස්තැනට එන්න ඕන අවර්හල් සුට්ටුලා සෙල්හින් රාර්හල් ලියාගමු ඔවුහු හරි අවබෝධයෙන් ලියාගන්න ඔවුහු ඔවුහු අවර්හල් සුට්ටුලා සෙල්හින් රාර්හල් ඔවුහු සංචාරය යති සුට්ටුලා සෙල්හින් රාර්හල් සංචාරය යති ඔවුහු සංචාරය යති ඔවුහු සංචාරය යති යති යති
ඔවුහු සංචාරය යති. ඔවුහු සංචාරය යති. ඔවුහු සංචාරය යති. බලන්න තුන්වෙනි එක නී කදෙයි වසික්කින් රායි. පුතේ නී කියන්නේ ඔබ නැත්තම් නුඹ. ලියාගමු කතාව කියවහි. නැත්තම් කියවයි කියලා ගන්න බෑ. හේතුව නුඹ නැත්තම් ඔබ නම් ආඛ්‍යාතය අවසන් වෙන්න ඕනේ හි ප්‍රත්‍යේ. ඒ වගේ තමයි මෙතන නුඹ නැත්තම් ඔබ කතාව කියවහි. නුඹ 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 කතාව කියවහි. කියවහි. හරි නේද? බලන්න හතරවෙනි එක අවෙයි වනිල් පරක්කින්රණ. ලියාගන්න පුතේ උන් අහසේ පියඹති. 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 හරි නේද? හරි. බලමු අපි පස්වෙනි එක අන්තිම එක බලන්න. අවන් පුත්තහම් වර්සික්කින් රාන්. ලියාගන්න පුතේ ඔහු. ඔහු ඔහු පොත කියවයි. ඔහු පොත කියවයි. ඔහු පොත කියවයි. ඔහු පොත කියවයි. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ඕනේ. ඉතාමත්ම සරල ප්‍රශ්නයක් ඕක. නමුත් ඕකේ ගොඩාක් දරුවන්ට පුතේ ලකුණු අඩු වෙනවා. ඒකට හේතුව තමයි ඔන්න ඔය ආඛ්‍යාත ප්‍රත්‍යයන් නොදැනීම නිසා. හරි. ඔන්න ඊළඟට මේ පේපරේ තියෙන ඉතාමත්ම වැදගත් වූ ප්‍රශ්නයක් තමයි මෙන්න මේක පුතේ. මෙන්න මේ ප්‍රශ්නේ. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. බලන්න ඔබේ අටවසරේ පළවෙනි පාඩමින් තමයි මේ ප්‍රශ්න පත්‍රෙ මේ බලන්න. බලන්න අටවසරේ පේපරයක් මේ තියෙන්නේ. ඉතාමත්ම සරල පේපරයක්. බලන්න ඔය ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ පින්තූරය. ඉතාමත්ම වැදගත් වූ පින්තූරයක්. දෙවනි ප්‍රශ්නයේ විදිහට ලියාගමු මෙහෙම. අංක දෙක කියලා දාලා ලියාගන්න මේ විදිහට ප්‍රශ්නයක්. අංක දෙක කියලා ලියාගන්න මේ විදිහට ප්‍රශ්නයක්. රූපයේ ඔබ දකින දේවල්
හරි අවබෝධයෙන් ලියාගන්න මෙම රූපයේ ඔබ දකින දේවල් මෙම රූපයේ ඔබ දකින දේවල් මෙම රූපයේ ඔබ දකින දේවල් පහක් ලියන්න උන නියම ප්‍රශ්න එන්න පුළුවන් ඇවිල්ලා තියෙනවා ඒකයි පෙන්වන්නේ ඔයාලට හරිද මෙම රූපයේ ඔබ දකින දේවල් පහක් ලියන්න මෙම රූපයේ ඔබ දකින දේවල් පහක් ලියන්න මෙම රූපයේ ඔබ දකින දේවල් පහක් ලියන්න පහක් ලියන්න මෙයන් බලන්න අක්කාරෝ පින්තූරේ ඔබ දකින දේවල් පහක් ඉතාවත්ම ලේසි හරිද අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නන්බර්හල් යාළුවෝ ඉන්නවා බලූන් ගල් තියෙනවා කේක් තියෙනවා පුතේ මේසෙයි මේසයක් තියෙනවා මේසෙයි විරිප්පු මේසැතිරිල්ලක් තියෙනවා පරිසුහල් තෑගි තියෙනවා බලූන් ගල් බැලුන් තියෙනවා පුතේ අලංකාරික වර්ණ කඩදාසි අලංකාර වර්ණ කඩදාසි තියෙනවා ඉතාමත් බලේසි පුතේ ලියන්න බලන්න වචන පහ ඔහුරු වෙන්න ඕන පන්තියක ෆිසිකල් පන්තියකවත් මම දන්නවා මේවා කරන්නේ නැහැ නමුත් කොඩිතුවක් උසස් කරලා දෙනවා හේතුව තමයි පුතේ මේවා ඉතාමත්ම වැදගත් විභාග වලට ඒකයි මේ පේන්නේ නැත්තම් සර්ටම එක වයිඩ් එක්ස් කරලා දාන්න තිබ්බා නමුත් එහෙම කරන්නේ නැහැ හේතුව තමයි මම හදපු පේපරයක් නෙවෙයි මේක මම හදපු පේපරයක් නෙවෙයි ඉතින් පළාත් සභා ප්‍රශ්න පත්‍රය එක මේ තියෙන නෝට් ලිස්ට් එක. ඒ කියන්නේ වයඹ පළාත් සභාවේ පේපරයක් නේ. 2019 ආපු පේපරයක්. ඉතින් අන්තිම වාරේනේ third term. අන්තිම වාරේ පේපරයක්. ඉතින් හොඳට ඕවට සූදානම් වෙන්න ඕන අපේ ළමයි. කරන්න බලන්න හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන් කරමු. තමන් මේ පින්තූරය තුල දකින දේවල් පහක්. ලේසි. මෙතන ප්‍රශ්නේ දීලා තියෙන්නේ වාක්‍ය පහක් ලියන්න. වාක්‍ය පහක් නේ මං දුන්නේ වචන පහ. තාමත් සරලයි. කරන්න බලන්න. හරිම පහසුයි වැඩේ. අද අපරාදී දින් සම්බන්ධ නොවන දරුවන්ට විභාගයට ගොඩාක් වටින දෙයක් තමයි අද කතා කරන්නේ. ඉතින් කමක් නැහැ. අපි වීඩියෝ රෙකෝඩින් එක හරි බලයිනේ අපේ දූල පුතාලා. සෝරි 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 සෝරි. හරි අවබෝධයෙන් වැඩේ කරමු හරි අවබෝධයෙන් ඉතාමත්ම සරල ප්‍රශ්නයක් මේක මේ පින්තූරේ ඔබ දකින දේවල් පහක් ලේසි තේ ස්ක්‍රීන් එකේම පෙන්නනවා තියෙන දේවල් පහක් හරිද හොඳයි දෙන්නේ ඉවරයි අනිත් පැයත් ලියන්න බලන්න ඉක්මනට ඔන්න ඔය ස්පීඩ් එක නියමයි තුන් දෙනයි නියමයි හරි අවබෝධයෙන් ලියන්න හරි අවබෝධයෙන් තාමත්ම ලේසි ප්‍රශ්නයක් ඕක තාමත්ම ලේසි ඉවරද ලියලා හෑන්ඩ්රිස් මාක් එක දාන බලන ලියලා ඉවර නම්
තාම ලියනා ඉන්නවා නේද? සතා විනාඩි දෙකක් දෙන්නම් ඉක්මන් කරන්. 2 minutes only ඉක්මන් කරන්ද. ඉක්මන් කරමු. ලේසි. අම්මා අප්පා බලන්න නම්බර්හල් මාමා කෙනෙක් ඉන්නවා මාමා ඊළඟට තව ලියන්න පුළුවන් කත්ටි පිහිය ඊළඟට මේසෙයි මේසය මේසෙයි විරිප්පු මේස ඇතිරිල්ල කේක් පුතේ කේක් ඊළඟට තෑගි තියෙනවා පරිසුහල් ඊළඟට බලූන් තියෙනවා ඊළඟට බලන්න මේ පාට කඩදාසි වර්ණ කඩදාසි අටවසරේ පළවෙනි පාඩම පිරන්දනාල් ඉතින් ඒ වගේම ප්‍රශ්න අදනවා පුතේ එකයි මෙතන තියෙන දේ හරිද ඒ වගේනොත් ප්‍රශ්න පත්‍ර තියෙනවා මේ වගේනොත් තියෙනවා පුතේ අන්තිම වාර විභාගය කියලා කිසිම අවස්ථාවක පළවෙනි පාඩමෙන් ප්‍රශ්න දාන්නේ නැහැ ළමයි ගෝ නියම මතනේ තියෙන්නේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න දාන්නේ නැහැ ඔව් පළවෙනි පාඩමෙන් ප්‍රශ්න දාන්නේ නැහැ අන්තිම වාර විභාගයට දෙවෙනි පාඩමෙන් දාන්නේ නැහැ අන්තිම වාර විභාගයේ ප්‍රශ්න හදන්නේ අන්තිම පාඩම් ටිකෙන් ඒව නිකන් බොරු මත විතරයි හරිද දැන් මම ගුරුවරයෙක් විදියට මමත් ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන එකේ ඉන්න රාජසේක දක්වා පන්ති ගන්න ගුරුවරයෙක් ඕ ලෙවල් මේ අවුරුද්ද මගේ ලියනවා 125ක් ඉතින් ඔය 125 දක්වා මම විනාඩියක් හැම තප්පරයක්ම කැප කරන්න දරුවෝනි ඒක තමයි මෙතන තියෙන දේ ප්‍රතිඵල හදන්න තනියෙන් කරන්න බෑ මේක ඒක හොඳටම මතක තියාගන්න ප්‍රතිඵලයක් වගේම හැම දෙයක් මේක අපු වැඩ කරගෙන යන්න ඕන අපේ රිසල්ට්ස් එකක් තීරණය කරගන්න එහෙම නැතුව කරන්නම් වාලේ වැඩ කරාට වැඩක් නැහැ මේ බලන්න මේ වගේ පින්තූරයක් දැක්කට පස්සේ Tamanti ඉමේ මතක් වෙන්න ඕන අර පාඩමේ තිබ්බා නේද කියලා. අන්න ඒක තමයි පුතේ Tamanගේ සයන් අධ්‍යයනය කියලා කියන්නේ. හරිම නියමයි. පට්ට නියමයි. හරි නේද? වෙලාව ඇති. හරි. අපි බලමු පිළිතුරු මොනවාද කියලා මේකට. හරි. සර් පෙන්නන්නම් පිළිතුරු ටික යොදා ගන්න පුළුවන්. ආවේ තියෙන මාකින් එකකුත් එක්ක තියෙන. හරි. සර් දැන් මෙන්න මේ highlight කරන වචන ටික ලියා ගන්න. එතකොට වචන පහ සම්පූර්ණයි. මුලින්ම පොඩකේ මුලින්ම මේ වචනේ ලියා ගන්න අංක 1 කේක් පළවෙනි වචනේ ඕක ලියා ගන්න දෙවෙනි වචනය අම්මා කියන එක ලියා ගන්න සර් යටින් ඉරිගහනය විතරයි ලියන්නේ අප්පා කියන එක ලියා ගන්න පරිසු කියන එක ලියා ගන්න ආ පරිසු පොරුට්හල් කියලාම ලියන්න එතකොට ලේසි හරි එතකොට ඉතාමත් පහසු වැඩේ ඊළඟට තංගෙයි කියලා ලියා ගන්න බලූන් ගර්ල් කියලා ලියා ගන්න. ඔන්න ඔය විදිහට තංගාලා 2 3 4 5 6. ඔන්න වචන 6ක් තියෙනවා. 5යි සර් ලියන්න කිව්වේ නමුත් වචන 6ක් තියෙනවා. ලියන්න බලන්න. සරියානුරු වාක්‍යයක් තික්කෝ ඔන්රාම් පොළ වේදු. හරි එක වැටි එකට එක ලකුණක් දෙද්ද කියලා තමයි තියෙන්නේ. ඉක්මන් කරා. ඉක්මනට ලියා ගන්න බලන්න ඔය වචන හය තාමත්ම සරලයි හරිම නියමයි පට්ට නියමයි ඉක්මන් කරමු ප්‍රශ්න පත්‍රවල ඕව තමයි වැඩිපුර ප්‍රශ්න අහන්නේ හේතුව ළමයි ඕව වැඩි යෙදෙන්නේ නැහැනේ ඉතින් යෙදෙන්නේ නැති බව දැන් මම ගුරුවරයෙක් ඉතින් මම දකිනවා මම දන්නවා ඉතින් ප්‍රශ්න පත්‍ර හදන්නෙත් පුතේ මහාචාර්යවරු අපේ විද්වත් ගුරුවරු නැත්නම් අපේ සහෝදර ආචාර මණ්ඩලය ඉතින් ඒ අය දන්නවා ඔබේ අඩුපාඩු. අඩුපාඩු දැනගෙන තමයි ඒවට අදාළව තමයි එන්නත් කරන්නේ. බලන්නකෝ දෙවෙනි ප්‍රශ්නේ විදිහට සර් දුන්න එක පින්තූරේ බලලා තමන් දක්න දේවල් පහක් ලියන හරිම නියමයි. හොඳට මතක තියාගන්න ඒ වගේ පින්තූරයක් විස්තර කරද්දී ඔබ පොඩි තුවක්කු ට්‍රික්ස් එකක්. පොඩි තුවක්කු සර් ගෙන් විතරයි ඔබ දැනගන්න පුළුවන්. හරිද? ඒ පින්තූරේ ඉන්න අය පවුලේ සමාජිකයන්ට ඈඳාගෙන ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා
එහෙම අර ගුරුවෙන්ට පවුලේ සාමාජිකයෙක් නමක් ලියන්න අම්මා අප්පා තංගේ තම්බි ඕනතරම් ලියන්න පුළුවන් හරිද උම තමයි ඉතින් භාෂාව ඉගෙන ගන්න ඕන මෙතන වැඩ ටිකක් තියනවා කරන්න හරි අවබෝධයෙන් ලස්සනට වැඩ ටික කරමු අපි ලස්සනට මං කරමු ටක් දාලා මං කරන්ද 1 3 4 5 6 වචන 6යි ලේසි ලස්සනට වැඩේ කරමු. ඉවරද ලියලා? හෑන්ඩ් රේස් මාක් එක දාලා ලියලා ඉවර නම්. හොඳයි පුතේ නියමයි. තව විනාඩියක් දෙන්නද? කාලය විනාඩියක් දෙන්න නැත්තම්. ඇති නේද? හරි. තේරුම ලියාගමු කේක් කියන්නේ කේක් පුතේ. හොයාගන්න කේක් කියන්නේ කේක්. केक කියන්නේ केक අංක දෙක අම්මා කියන්නේ අම්මා අම්මා කියන්නේ අම්මා දෙවනි වචනය අප්පා කියන්නේ තාත්තා අප්පා කියන්නේ තාත්තා තුන්වෙනි වචනය පරිසු පොරුට්ටල් කියන්නේ තෑගි බාණ්ඩ පරිසු පොරුට්ටල් තෑගි බාණ්ඩ තෑගි බාණ්ඩ ඊළඟට තංගෙයි කියන්නේ නංගි අඩුත්ත ෂොල් බලුන්ගල් කියන්නේ බැලුම් බලුම් බලු බැලුම් බැලුම් ඔන්න ඔය විදිහට තමයි එතනේ පිළිතුරු ටික එන්න ඕන සරි අපි බලමු ඊළඟ ප්‍රශ්නය වැඩි වෙලා ගන්නෙ නැතුව පරිම වැඩ ටිකක් කරගන්න ඕන දවස් තුනකට. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ ඉතාමත්ම සරල ප්‍රශ්නයක්. අන්න හරි. ඔන්න නියම ප්‍රශ්න ටිකක්. හරි. බලමු අපි. හරි. ලියාගන්න අංක 3 කියලා ප්‍රශ්නය. අංක 3 5 නෙවෙයි 3 පුතේ 3. තුන්වෙනි ප්‍රශ්නය ලියාගන්න. පහත සඳහන් තුන්වෙනි ප්‍රශ්නය ලියාගමු. පහත සඳහන් දෙමළ වචන වලට ගැලපෙන 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 සිංහල වචනය ලියන්න පහත සඳහන් දෙමළ වචන වලට ගැලපෙන සිංහල වචනය ලියන්න පහත සඳහන් දෙමළ වචනයට ගැලපෙන සිංහල වචනය ලියන්න හරි අංක 1 කියලා දාලා ලියාගන්න මනිදන් දෙවැනි එක කල්වි තුන්වෙනි වචනය ඕට්රුමේයි හතරවෙනි එක මුයච්චි අන්තිම එක විදුමුරේයි මේ වචන ටික ඉතාමත්ම වැදගත් වචන ටිකක්. ඒක නිසා highlight එකක් තමන්ගේ ළඟ තියාගන්න බලන්න අපිට වැඩ ගොඩක් තියෙනවද කරන්න පුතේ. හරි අවබෝධෙන් නියමට වැඩේ කරන්න. taggalaya වචන පහ ලියලා මේ ඉස්සරහින් තියෙනවා ගැලපෙන මොකක්ද කියලා දන්නේ නැහැ. අපි කතා කරමු. ඔයාලා ලියන්න බලන්න මේ මෙතන තියෙනවා මනිදන් කියන්නේ මොකක්ද කියලා. මෙතන වචන හතරක් තියෙනවා. ගුරුවරයා, මිනිසා, ශිෂ්‍යයා, රකුසා. තමන් කැමති වචනය තෝරන්න බලන්න. හරිම නියමයි කියලා. ඉක්මනට වැඩේ කරන්න බලන්න. අපි බලමු. අපි දරුවන්ට ඒක හොඳට ඔළුවට යනවද කියලා බලමුකෝ අපි එතකොට හරි ඉක්මන් කරලා ලියන්න ටක් ගාලා ප්‍රශ්න පහ වචන පහ ටක් ගාලා ලියලා ඔය ඉස්සරහින් තේරුම තියනවා තෝරන්න තියෙන
හරි අවබෝධයෙන් ලියමු හරි අවබෝධයෙන් ප්‍රශ්න 5යි වචන ටික ඉදිරියෙන් තියනවා ඔබට තියෙන්නේ තෝරලා ලියන්න බලමු අපි මං කරන්න හෑන්ඩ් රේස් මාක් එක දාන ලියල ඉවර නම් හරිද වෙලාව ඇති ඇති නේද තාම ලියන අය ඉන්නවද හෑන්ඩ් රේස් මාක් එක දාන ලියලා ඉවර නම් බලමු අපි පළවෙනි වචනේ මං අහන්නම් දරුවෙක්ගෙන් මට කියන බලන දර්ශිකා පළවෙනි එකට මොකක්ද දෙන්න ඕන පිළිතුර දර්ශිකා පළවෙනි එකට මොකක්ද දෙන්න ඕන පිළිතුර විනෝදය මනිදන් කියන එක විනෝදයක් කියලා නැහැ නේ මේකේ මේ තියෙන පිළිතුරු ටික කමක් නැහැ හරි බලමු අපි පළවෙනි එක මනිදන් පුතේ මනිදන් කියන්නේ මිනිසා පළවෙනි එකට එන්න ඕන මිනිසා ලියා ගන්න පළවෙනි එකට එන්න ඕන මිනිසා මිනිසා දෙවනි වචනය කල්වි කියන්නේ අධ්‍යාපනය කල්වි කල්වි මේ තියෙන්නේ කල්වි කියන්නේ අධ්‍යාපනය කල්වි කියන්නේ අධ්‍යාපනය තුන්වෙනි වචනය ඕට්ටු මේ කියන්නේ සමගිය
ඕට්ටුමේ කියන්නේ සමගිය සමගිය ඊළඟට මුයච්චි කියන්නේ උත්සාහය මුයච්චි කියන්නේ උත්සාහය මුයච්චි කියන්නේ උත්සාහය හතරවෙනි එක විදුමුරේ කියන්නේ නිවාඩුව ඔන්න ඔය විදිහට තමයි පිළිතුරු ටික එන්න ඕන පළවෙනි එක මනිදන් කියන්නේ මිනිසා දෙවෙනි එක කල්වි කියන්නේ අධ්‍යාපනය තුන්වෙනි එක ඕට්රුමේ කියන්නේ සමගිය හතරවෙනි එක මුයච්චි කියන්නේ උත්සාහය අන්තිම එක පුතේ විදුමුරේ කියන්නේ නිවාඩුව විදුමුරේ කියන්නේ නිවාඩුව හරි ඔන්න ඔය විදිහට තමයි එතන පිළිතුරු ටික එන්න ඕන එතනේ විදිහට තමයි පිළිතුරු ටික එන්න ඕන හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නය ඔන්න වැදගත් ප්‍රශ්නයක් හරි හරි ලියාගන්න හතරවෙනි ප්‍රශ්නය ලියාගන්න ගැලපෙන අකුර යොදා ගැලපෙන අකුර යොදා ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවන්න 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 හරි. ටග්ගා ලියාගන්න මේ විදියටම ප්‍රශ්න තුන. සෝරි ප්‍රශ්න පහ ලියාගන්න මේ විදියටම රෝම ඉලක්කම් අංක 1 දාලා මේ විදියට යනවා මේ විදියටම ලියන්න. උපන් කරමු. උපන් කරමු. ඉතාමත්ම ලේසි වැඩේ කරන්න. හොඳට ඔළුවට දාගෙන ලියන්න තියෙන්නේ. මම කරන්. ලියන්න බලන්න හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් ලියන්න ඉක්මන් කරා
ඉක්මන් කරන්න. වරද ලියලා කරන්න කරන්න හොඳ අවබෝධයෙන් ඉතමත් සරල වචන ටිකක් තියෙන්නේ හරි අවබෝධයෙන් ලියමු හරි අවබෝධයෙන් ඉවරද? හෑන්ඩ් රේස් මාක් එක දාන්න ලියලා ඉවර නම්. හරි අපි බලමු. පළවෙනි එක ඉයට් හේ යෙන්න ඕන දෙවෙනි රයන්ඩ ඉරියව ගන්න යටින් නැත්තම් ගැලපෙන අකුරු යොදා ගන්න කක් ගාලා අපි තේරුම පසුව කතා කරමු. දැන් මුලින් ඔය අකුරු ටික යොදා ගමුකෝ. මුලින්ම එන්න ඕන මේ අකුර ඉයට් හේ දෙවණියකට එන්න ඕන පළවෙනි අකුර රිවුරේයි දෙවණියකට එන්න ඕන ඒ අකුර තුන්වෙනි එක වයිට්‍රුවලි තුන්වෙනියකට එන්න ඕන මේක දෙවණි අකුර අපි තේරුම් පසුව කතා කරමු දැන් මුලින් අකුර යොදා ගන්නකො අකුරු ටික පළවෙනි එකට දෙවණි අකුර දෙවණි එකට පළවෙනි අකුර වයිට්‍රුවලි තුන්වෙනි එකට දෙවණි අකුර හතරවෙනි එකට තුන්වෙනි අකුර හතරවෙනි එකට තුන්වෙනි අකුර හතරවෙනි එකට තුන්වෙනි අකුර පස්වෙනි එකට එන්න ඕන මෙන්න මේ තුන්වෙනි අකුර බුලයි යාට්ටු කියන අකුර ලෙයි අන්නේ අකුර තමයි එන්න ඕන හරි ඒ විදිහට තමයි එතනේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ටික එන්න ඕන තේරුණාද වැඩේ ඒ විදිහට තමයි ওই ප්‍රශ්නට දාලා පිළිතුරු ටික එන්න ඕන. අපි තේරුම් ටික කතා කරමු. බලන්න හරි අවබෝධයෙන්. ඒතකොට පළවෙනි එකට එන්න ඕන දෙවෙනි අකුර. හරිද? බලන්න. බලන්න. එතකොට
පළවෙනියකට එන්න ඕන දෙවැනි අකුර දෙවැනි වචනයට එන්න ඕන පළවෙනි අකුර තුන්වෙනි වචනයට එන්න ඕන දෙවැනි අකුර හතරවෙනි වචනයට එන්න ඕන තුන්වෙනි අකුර පස්වෙනියකට එන්නත් ඕන තුන්වෙනි අකුර බලමු අපි යට් හේ කියන්නේ ස්වභාවික මෙයාගම තේරුම් පුතේ යට් හේ ස්වභාවික යට් හේ ස්වභාවික अरिवुरे दनुम තුන්වෙනි වචනය පොතේ වෛට්‍ර වළි මතක ඇති අපි 6 වසරේදී ඉගෙන ගත්ත බඩට කියන්නේ කොහොමද කියලා වෛරු කියන්නේ බඩ වෛට්‍ර වළි ලියා ගන්න පොතේ වළි කියන්නේ වේදනාව වෛට්‍ර වළි බඩේ කැක්කුම ලියා ගන්න තුන්වෙනි වචනය වෛට්‍ර වළි බඩේ කැක්කුම වෛට්‍ර වළි බඩේ කැක්කුම वैट्रुवली बड़े कैकुम पलानी इलांग वचने नन्बन कियाने मितुरा यातं यालुवा मितुरा नत्तं यालुवा मितुरा नत्तं यालुवा मितुरा नत्तं यालुवा නන්බන් කියන්නේ මිතුරා නැත්නම් යාළුවා හරි බලන්න ඊළඟ වචනය විලෙයාට්ටු කියන්නේ ක්‍රීඩාව විලෙයාඩු සෙල්ලම් කරනවා විලෙයාට්ටු කියන්නේ ක්‍රීඩාව හරි අවබෝධ ලියා ගන්න විලෙයාට්ටු ක්‍රීඩාව විලෙයාට්ටු ක්‍රීඩාව හරි නේද හරි ඔය ප්‍රශ්නේ ඔන්න ඔය විදිහට තමයි එතන දෙන්නේ ඔය ප්‍රශ්නේ හරි එතකොට ඔය ප්‍රශ්නේ ඔන්න ඔය ආකෘතියෙන් තමයි ඔතන දෙන්නේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද යන්නේ කියලා එක එක ආකෘතිය ප්‍රශ්න වලට අපි ගුරු වෙන්න ඕන අපි ඊළඟට බලමු රචනාව බලමුද අන්න හරි අපි බලමු ඊළඟ රචනා ප්‍රශ්නේ ඔන්න බලන්න රචනා ප්‍රශ්නේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා හරි අපි ලියාගමු මේ විදියට ප්‍රශ්නයක් කීවෙනි ප්‍රශ්නේද එතකොට එන්නේ මට කියන්න බලන්න පුතේ චමුදි කීවෙනි ප්‍රශ්නේද එතකොට හරි සර් මොකද පුතේ පස්වෙනි ප්‍රශ්නේ සර් ආ හරි පස්වෙනි ප්‍රශ්නය අපි රචනාව තා ටිකකින් බලමු අපි ඊට කලින් බලමු තව නියම ප්‍රශ්නයක් ඔන්න ප්‍රශ්නය නියම ප්‍රශ්න හරිද ඔක්කොම නියම ප්‍රශ්න තමයි ඉන්නේ නේද හරි ලියා ගමු සමාන පද ලියා දක්වන්න ලියාගෙන පස්වෙනි ප්‍රශ්නය සමාන පද ලියා දක්වන්න සමාන පද ලියා දක්වන්න සමාන පද ලියා දක්වන්න समान पद लिया दक्वन्न
සමාන පද ලියා දක්වන්න හරි මෙහෙමයි අර ප්‍රශ්නේ වගේම තමයි මුලින්ම මෙන්න මේ ටික ලියා ගන්න tag දාලා 1 8 1 15ට ඔන්න ඉස්සර හින්දීලා දෙනවා මොනවාද මේ වචනයට ගැලපෙන සමාන පදය මේ වචන හතර ඇතුළත තියෙනවා ඉතින් ඒක හොයාගන්න අපි දැනගන්න ඕනේ ඒක මම කියලා දෙන්නම් මුලින් මේ වචන පහ ලියා ගන්න කොට tag දාලා එතකොට අපිට ගැලපෙන එක ඉදිරියෙන් ලියා ගත්තා නම් ඉරි ගැලලක් දාලා වැඩේ හරි හරිම නියමයි ඉක්මන් කරමු उपांग करांडे उपांग करमु उन्नोय प्रश्न पहा इतामात्म वेदगत प्रश्न पहा कुते त्यागमु इतामात्म वेदगत प्रश्न पहा कुनो ओया आकृति तमा अपने वेदगत पेन्ने विभागीय कदी आकृति तमा अपने वेदगा आचार मंडले विभाग वार विभाग वार विभाग හේතු අපි රාජ්‍ය සේවක අයත් එක්කත් වැඩ කරනවා අපිට ගොඩක්ම අමාරු ඔබත් එක්ක වැඩ කරන එක නෙමෙයි රාජ්‍ය සේවක අයත් එක්ක වැඩ කරන එක තමයි ගොඩක් අමාරු ඒකට හේතුව තමයි ඒ අය හේ කරකට අමාරු ඒ අයගේ තියෙන ගෙදර ප්‍රශ්න තියෙනවා බුද්ධ වම්මෝ එහෙම ප්‍රශ්න තොලයක් හරිද ඉතින් එහෙම නෙමෙයි ඔයාලා ඔයාලගේ බුද්ධි මට්ටම වෙනස් ඔයාලගේ බුද්ධි මට්ටමට අපිට ලේසින් රින්ග ගන්න පුළුවන් දේවල් තියෙනවා ඒ රින්ග ගන්න පුළුවන් දේවල් ටික තමයි අපි ප්‍රශ්න විදියට කතා කරලා ඔබ විභාගයට යවන්නේ ඉතින් ඇත්තටම දැන් මේ අවුරුද්ද ශිෂ්‍යත් ප්‍රතිඵල ආවා මම ශිෂ්‍යත් ප්‍රතිඵල ආවට පස්සේ ආයතන දෙකක විතරයි පන්ති පටන් ගත්තේ ග්‍රේඩ් 6 වලට ඉතින් ඒ ග්‍රේඩ් ආයතන දෙකේ මේ වෙද්දි සම්පූර්ණ හෝල් පිරিলা ඉතින් ඒ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ අපේ කලමනාකරණයත් එක්ක තාමත්ම පුංචි කාලෙක ऑप्शन එක තැනකට ඒක රාශී කරලා වැඩ කරනවා කියලා කියන්නේ ලේසි සෙල්ලමක් නෙවෙයි. හේතුව වගකීම් 125ක්. ලේසි නෑ. ඔය වගකීම් 125 අපි අරන් යන්න ඕනේ. හේතුව තමයි අවුරුදු දෙකක් වැඩ කරලා ඒ වගකීම් අන්තිම දවස් කිහිපය දැන් යන්නේ. දින කිහිපය. මං මගේ සාමාන්‍ය පෙළායට අයිලන්ඩින් එකෙත් එහෙමයි අයිලන්ඩින් එකේ නම් වැඩිය නෑ පුතේ ළමයි ඉන්නේ 10ක් වගේ මට මතක විදියට. ඉතින් ඒ ළමයි 10 දෙනා ඇර තමයි මං 125 කිව්වේ. නමුත් ඒ ළමයිටත් මම ඒ විදියටම අවුරුදු කෑම මේස වාඩි වෙන්න දෙන්නේ නැහැ ඒකට. ඒකත් ඊට වැඩ ගොඩක් දීලා තියෙන දැනටම. හරිද? ඉතින් මම ගත්ත වගකීම මම මේ විදිහට මරන් යනවා. ඉතින් මම කැමති මෙතන ඉන්න ග්‍රේඩ් 9 දුර පුතාල ඔක්කොම තැමින් තෝරගන්නවා. වගකීම ගන්න ගුරුවරයා ඉන්නවනේ. බය වෙන්න එපා. ප්‍රතිඵලය අපි හදමු. ඒක තමයි වෙන්නේ. හරිද? ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දේවල්. හරි. අපි බලමුකෝ. රචනාවක් කතා කරන්න තියෙනවා ඉක්මන් කරමු. හරි. බලන්න ලියලි ඉවරයි නේද? හෑන්ඩ් රේස් මාක් එක දාන්න ඉක්මනට මේ වචන පහ ලියලි ඉවර නම් අපි බලමු පළවෙනි වචනේ පුතේ නදී කියන්නේ නදිය ලියාගමු නදී කියන්නේ නදිය නදී කියන්නේ නදිය නදී කියන්නේ නදිය නදී කියන්නේ නදිය අපි මුලින් තේරුම් ටික ලියාගමු එතකොට හරිම නියමයි පළවෙනි වචනය නදී කියන්නේ නදිය
දෙවනි වචනය පළම් කියන්නේ පළතුර පළම් කියන්නේ පළතුර පළම් කියන්නේ පළතුර පළම් කියන්නේ පළතුර තුන්වෙනි වචනය උණව් කියන්නේ ආහාරය උණව් කියන්නේ ආහාරය උණව් කියන්නේ ආහාරය උණව් කියන්නේ ආහාරය 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 ආකාරය නෙවෙයි ආහාරය උණව් කියන්නේ ආහාරය හතරවෙනි වචනය ඌර් කියන්නේ ගම හතරවෙනි වචනය ඌර් කියන්නේ ගම ඌර් කියන්නේ ගම පස්වෙනි වචනය පුතේ දිනම් කියන්නේ දිනය 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 හරි බලන්න පළවෙනි වචනය නදී නදිය පුතේ ගඟට කියනවා සමාන වචනය බලන්න ආරු ගඟ දැනට අවුරුදු දෙකක් අහලා තියෙනවා කටපාඩම් මට හරිද දැනට අවුරුදු දෙකක් අහලා තියෙනවා පුතේ ඕ ලෙවල් වල මෙන්න මේ නදී කියන වචනය ඉතාමත්ම වැදගත් මම ඒකයි කිව්වේ ඔබට අපි උගන්වන්නේ වාර විභාගය නෙවෙයි අපේ ටාගට් එක සාමාන්‍ය පෙළ ටාගට් එක වෙන්නේ සාමාන්‍ය පෙළ පුතේ ඒකයි නදී කියන්නේ නදිය සමාන පදය තමයි ආරු ගඟ සෛරි ගහලා තියෙන්නේ ආරු කියන්නේ ගඟ ආරු කියන්නේ ගඟ සරි අදුත් ෂොල් පළම් කියන්නේ පළතුරු පළතුරට එන්න ඕන පුතේ කණි 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 නෙවෙයි පුතේ කණි 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 උගුරෙන් උච්චාරණය කරන්නේ කණි 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 තුන්වෙනි එක බලන්න උණව් කියන්නේ ආහාර පානම් කියන්නේ පානය සාදම් කියන්නේ සාදය පුතේ සෝරු කියන්නේ බත් ඔන්න තියෙනවා සාප්පාඩු ආහාරය තුන්වෙනි එකට එන්න ඕන හතරවෙනි එක සාප්පාඩු ආහාරය සාප්පාඩු ආහාරය සාප්පාඩු ආහාරය සාප්පාඩු ආහාරය සාප්පාඩු ආහාරය සාප්පාඩු ආහාරය හරි නේද හරි හතරවෙනි එක බලන්න පුතේ ඌර් කියන්නේ ගම ගමට කියනවා උලහම් ලෝකය නගරම් නගරය නාඩු රට ගිරාමම් ඔය එහෙම්ම ඕව පොතේ තියෙනවා ඔයාලගේ ඔය විදියටම පොතේ තියෙනවා පුතේ ඔය වගේ වචන ඉතින් දක්ෂ දෙමළ භාෂාව සම්බන්ධව ඉගෙනීමේ හසල බුද්ධියක් තියෙන ගුරුවරයෙක් නම් පාඩමක් කරගෙන යද්දී ඕව වෙනම ලියවන්න ඕන මම නම් පොඩි කෝක් ෆික්ස් කියලා වෙනම දෙනවා ලියන්න ක්‍රම හරිම නියමයි අපි බලමු මේ ඉදිරියට හරි බලන්න ඌර් කියන්නේ ගම ඌර් කියන එකට එන්න ඕන ගිරාමම් ග්‍රාමය හරිම නියමයි ග්‍රාමම් ග්‍රාමය සරි අදුත් ෂොල් දිනම් කියන්නේ දිනය හරිම ලේසි පුතේ නාල් දවස පළවෙනි එක තමයි එන්න ඕන පිළිතුර නාල් කියන්නේ දවස නාල් කියන්නේ දවස වාරම් කියන්නේ සතිය ආණ්ඩු කියන්නේ වර්ෂය මාදම් කියන්නේ මාසය හරිම නියමයි ඔන්න ඔය විදිහට තමයි පිළිතුරු දෙක එන්න ඕන නදී කියන්නේ ගඟ ආරු පළම් කියන්නේ පළතුරු කණි තුන්වෙනි එක උණව් කියන්නේ ආහාරය සාප්පාඩු හතරවෙනි එක ඌර් කියන්නේ ගම කිරාමම් පස්වෙනි එක පිනම් කියන්නේ නාල් දිනය ඔය විදිහට තමයි එතන පිළිතුරු ටික එන්න ඕන හරි අවබෝධයෙන් සටහන් කරගන්න බලන්න අපේ දූල පුතාලා පෞද්ගලිකව එක එක්කෙනාගෙන් බලන්න බැහැ හේතුව තමයි පාටිසිපන්ට්ස් ලගේ එකත් එක්ක පොඩ්ඩක් අමාරු වෙන්නේ පුතේ ඉතින් මම පොදුවේ තමයි බලන්නේ ඕවා හොඳ අවබෝධයෙන් ඔළුවට දාගන්න හරි නේද හරි
මං හිතනවා ලියලා ඉවර ඇති කියලා. හරි. අපි බලමු ඉතාමත්ම වැදගත් ඊළඟ ප්‍රශ්නේ අපි දැන් කතා කරපු රචනාව. හරි. ලියාගමු 6 වෙනි ප්‍රශ්නය. ඔයාලට පොඩ්ඩක් සූදානම් වෙන වාර විභාග තියෙනයි අනිවාර්යෙන්ම. 6 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් පහත සඳහන් මාත්‍රිකා වත් තෝරාගෙන පහත සඳහන් මාත්‍රිකාවක් තෝරාගෙන පහත සඳහන් මාත්‍රිකාව පහත සඳහන් මාත්‍රිකාවලින් එකක් තෝරාගෙන පහත සඳහන් මාත්‍රිකාවලින් එකක් තෝරාගෙන මාත්‍රිකාවලින් එකක් තෝරාගෙන වාක්‍ය පහ බැගින් ලියන්න වාක්‍ය පහ බැගින් ලියන්න වාක්‍ය පහ බැගින් ලියන්න වාක්‍ය පහ බැගින් ලියන්න හරි පුතේ ඔය විදියටම පාඩම් තියනවා කරන්න හරිද ලියාගෙන ටක් ගාලා පළවෙනි මාත්‍රිකාව පාඩශාලේලි මුදල් නාල් දෙවෙනි එක එනදු වහුප්පරේ තුන්වෙනි එක පිරරුක් උදවෝම හතරවෙනි එක එනදු ඌර් ඉක්මන් කරලා ලියන්න බලන්න ඔය ටක් ගාලා මාත්‍රිකා හතර පහලට 1 2 3 4 කියලා දාලා ඉක්මනට ලියන්න ඉක්මන් කරන්න 1 2 3 4 කියලා දාලා ඉක්මනට ලියන්න බලන්න ඔය මාත්‍රිකා හතර පහලට අපි තේරුම ලියාගමු එතකොට ඔය ඉතාමත්ම වැදගත් පුතේ උත්තරය කතා කරන්නේ බය වෙන්න එපා උත්තරයි අද ගොඩක් පේපරේ සම්බන්ධව කතා වුණා ඉතින් ඕවා හොඳට සූදානම් වෙන්න පාඩමත් එක මම කියන්නම් මේ ඉතාමත්ම වැදගත් වෙන පොයින්ට් එක ඉතින් ওই පොයින්ට් වලට දැම්ම ඉඳන් ගුරු වුණොත් ඔබට ලේසි පොරිතුවක් උසයක වැඩ ටික කරගෙන යන ග්‍රේඩ් 9 වල හේතුව ග්‍රේඩ් 9 පුතේ විෂය නිර්දේශය අමාරු බැරෑරෝ ව්‍යාකරණ කොටස් ඉලක්කනම් ඊළඟට මේ හැම දෙයක්ම පුතේ ගොඩක් ඇඩ්වාන්ස් විදියට තියෙනවා ඉතින් මේ ඇඩ්වාන්ස් වෙන තරමට අපි ඒවත් තව යෙදෙන්න ඕන පුතේ යෙදෙන්න තරමට තමයි පුතේ මේ භාෂාව හැදෙන්නේ දැන් ගණිතය උනත් ප්‍රැක්ටිකලි විෂය කරගෙන යද්දි තමයි ඔබට ලේසි වෙන්නේ ඉතින් ඒ වගේ තමයි මෙතන හරිද කරන තරමට තමයි සබ්ජෙක්ට් එක හොඳට ඔළුවට යන්නේ ඉතින් ඒක හොඳට තමන්ගේ මනස තුල තියාගන්න ඉතාමත්ම වැදගත් වැඩ කොටසක් එක තමයි මේ වැඩපිළිවෙල සර් කරගෙන යන්නේ ලියාගන්න ඉක්මනට මාත්‍රිකා හතර තව විනාඩියක් දෙන්න විනාඩි දෙකක් විතර දෙන්න ඉක්මන් කරන්න වැඩි වෙලා ගන්න එපා හරි අවබෝධයෙන් ලස්සනට කරමු අපි වැඩේ ලස්සනටම හරි නේද අපි බලමු පළවෙනි එක ලියල ඉවරයි නේද හෑන්ඩ් රේස් මාක් එක දාන මගේ පුතේ ලියල ඉවර නම් මාත්‍රිකා හතර තාම ලියනවද ආලියන්නේ තව කලබලයක් නෑ ලියන්නකෝ ලියනවත් තාම ලියන්නේ කොහෙද එහෙනම් බලමු අපි පළවෙනි එක පාඩශාලෙයි මුල් නාල් ලියාගන්න පුතේ පාසලේ පළමු දවස පළවෙනි මාතෘකාව ලියාගන්න තේරුම පාසලේ පළමු දවස පාඩශාලෙයි මුල් නාල් පාසලේ පළමු දවස පාසලේ පළමු දවස අංක 2 එනදු වහුප්පරෙයි මගේ පන්ති කාමරය එනදු වහුප්පරේ මගේ පන්ති කාමරය එනදු වහුප්පරේ මගේ පන්ති කාමරය මගේ අපේ නෙවෙයි මගේ පන්ති කාමරය අංක 3 පුතේ පිරරුක් උදව්වෝ අන්‍යයන්ට උදව් කරමු අන්‍යයන්ට උදව් කරමු අන්‍යයන්ට උදව් කරමු පිරරුක් උදව්වෝ අන්‍යයන්ට උදව් කරමු ඊළඟ වචනය එනදු ඌර් මගේ ගම එනදු ඌර් මගේ ගම එනදු ඌර් මගේ ගම හරි ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔය රචනාව ආශ්‍රයෙන් ඔබට එන්න පුළුවන් රචනා මාතෘකා හතර ඇත්තම කියනවා නම් පාඩශාලේ මුල් නාල් කියලා කියන්නේ ඔබේ අටවසරේ පාඩමේ එහෙ ඒ විදිහටම පාඩමක් තියෙනවා
එන දූර් කියන එකත් ඒ විදිහටම පාඩමක් තියෙනවා අන්තිම පාඩම පිරරුක් උදව්වෝම් කියන එකත් ඒ විදිහටම පාඩමක් තියෙනවා ඉතින් ඉතින් පුතේ ඔය දේවල් අච්චු පොත ආශ්‍රයෙන් තමයි ඔබේ දැන් විභාග papers හදන්නේ පුතේ ඉතින් මම දෙමළ විෂය සම්බන්ධව විෂය නිර්දේශයන් හැම දෙයක්ම ඔයාලගේ teachers guide එකේ හැම දෙයක්ම මට ඔයාලට පෙන්වන්න පුළුවන් සම්පත් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් ගුරුවරුන්ට ලබා දෙන teachers guide එක ඉතින් හැම දෙයක්ම එක තමයි ඔබට උගන්වන්නේ එතකොට මම නම් පාඩමක් කරගෙන යද්දි මම කිලින්ම කියනවා මේකේ රචනාවක් එනවා මේ පිරරුක් උදව්වෝම අන්‍යයන්ට උදව් කරමු කියන එක ඇත්තම නියම රචනාවක් ඕ ලෙවල් මට්ටමේ රචනාවක් හේතුව තමයි ඔය වගේ රචනාවක් 8 වසරේ 9 වසරේ දරුවෙක් දැක්කට පස්සේ ඔය දරුවට භාෂාව නෙමෙයි ඉන්න තැනත් එපා වෙනවා හේතුව තමයි සිංහලෙන්වත් ලියන්න පුළුවන් ද අන්‍යයන්ට උදව් කරමු කියන රචනාවේ වාක්‍ය 20ක් 30ක් විතර අමාරුයි වචන 100ක් 150ක් අමාරුයි නමුත් මෙතන ඉල්ලන්නේ මොකද්ද වාක්‍ය 10ක් ඉතින් ඕවට අපි කුංචි කාලේ ඉඳන් ගුරු වෙන්න ඕන හැඩ ගැහෙන්න ඕන ඒ හැඩ ගැස්සීම මෙතන සර් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා ඉතින් අපි හොඳ විදියට පැරටික් කරමු අද විදුලි විසන්දි වෙන නිසා තමයි පුතේ 5:30 ක්ලාස් එක මම මේ ටයිම් එකට දාලා කරේ ඉතින් ඇත්තටම ගොඩක් අය සම්බන්ධුම ඇත්තටම මම ඒ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන හේතුව තමයි ඔබේ වැඩ රාජකා ඔබේ වෙනත් අමතර පන්තිත් එක්ක ඉතින් ඇත්තටම මමත් ගුරුවරයෙක් විදියට ලබන්න පුළුවන් 100%ක්ම වගකීම කළ දෙන කෙනෙක් ඉතින් පුතේ අනිවාර්යෙන් ඒක හොඳට පාඩම් කරගෙන අද කතා කරමු මේ ප්‍රශ්න ටික පින්තූරයක් බලලා Taman දකින්න දේවල් මම මේ මනස හදලා දීලා තියෙනවා රචනාව සම්බන්ධ මාතෘකා හතරක් කතා කරලා දෙනවා හොඳට මේවා සම්බන්ධව කරුණු හොයන්න. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. අද පහමාට ක්ලාස් එක නැහැ හොඳද? ඒකට තමයි දැන් එක්ස්ට්‍රා ක්ලාස් එකක් විදිහට ක්ලාස් එක කරේ. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. වණක්කම් ආයුබෝවන් මුන් මණිහෙල්තුමේ පෙරුවන් සරණයි. අදත් වාරම් මීඳු සංදිප්පෝ. සරි.